මේ අවුරුද්ධ සුභ අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරන අපිට විතරක් නෙවෙයි මුළු ලංකාවටම. මොකද මම දන්න තරමට අපේ ලංකාවේ බොහෝ දෙනෙක් අපේ රට මිට වඩා යහපත් මාර්ගයකට යොමු කරවන්නට අවශ්‍යයි කියලා මතයක ඉන්නවා, දරනවා. මං හිතන්නේ ඒක සියලුම වයස්වල වගේම සමාජයේ සියලුම තලවල සෑම දෙනෙක්ම බලාපොරොත්තු වෙන දෙයක්. ඉතින් අපි වියත් මඟ ආරම්භ කළේ විශේෂයෙන්ම අපේ රටේ වියතුන්ගේ අදහසක් තිබුණා. වියතුන් හැම වෘත්තයකින් සෑම වෘත්තයකින්ම මේ ඒ අයගේ හඳුනා ගැනීමක් මේ රටේ පාලන තන්ත්‍රය තුළ නැහැ කියලා. ඒ කියන්නේ වෘත්තිකයන් විශේෂයෙන්ම රට පාලනය කිරීමේදී ඒ අයට ලැබිය යුතු ඇගයීම, එහෙම නැත්නම් හඳුනා ගැනීම, ඐඩෙන්ටිටි එක, රෙකග්නිෂන් එකක් නැහැ කියන එක. ඉතින් අපි මේ හේතුව නිසාම අපේ රට ඉදිරියට ගෙන, මම හිතන්නේ අපේ රටේ විතරක් නෙවෙයි මුළු ලෝකයේම ඒ වෙනසක් ඇති වෙගෙන ගියා. අපි ක්‍රමයෙන් මම හිතන්නේ අපේ රටේ දේශපාලඥය මේ ජාතිකත්වය කියන එක වැරදි විදියට අර්ථකථනය කළා. ජාතිවාද, ජාතිකත්වය කියන එක ජාතිවාදයේ විදිහට පත් කරගත්තයි කියලා මම හිතනවා. නමුත් අපේ රට මේ අනිත් ලෝකයේ අනිත් රටවල් වගේ ඉදිරියට යන්න නම් මුලින් ශ්‍රී ලාංකිකයෙක් කියන හැඟීම, ශ්‍රී ලාංකිකයෙක් කියන ඒ ඐඩෙන්ටිටි එක තහවුරු කරගන්නට ඕනයි කියන එක තමයි මම හිතන්නේ. ඒක තමයි මම හිතන්නේ රටේ සෑම කෙනෙක්ම බලාපොරොත්තු වෙන එක. ඒ මූලික වශයෙන් අපි මොන සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් හෝ වේවා, එහෙම නැත්නම් බෞද්ධෙක් හෝ වේවා, කතෝලිකෙක් හෝ වේවා, හින්දු භක්තිකෙක් වේවා, මේ සෑම කෙනෙක්ම මූලික වශයෙන්ම ශ්‍රී ලාංකිකයෙක්. ඉතින් අපි මේ ශ්‍රී ලාංකික ඐඩෙන්ටිටි එක, ඒක අපි තහවුරු කරගන්නටයි අවශ්‍ය. මං හිතන්නේ සෑම කෙනෙක්ම මේ රටේ බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලාංකිකෙක් වශයෙන් අපි ඉදිරියට යන්න. මම හිතන්නේ මෙන්න මේ ජාතිකත්වය කියන එක අපි සෑම කෙනෙක් අතරටම ගෙන ගියොත් අද බොහෝ වෙලාවට අද කතිකාවට පත් වෙලා තියෙනවා. අපිට මේ අලුත් විවස්ථාවක් හරහා අපේ රට පිළිබඳව විවිධ අදහස් පළ වෙනවා. නමුත් මේ කාරණය ජනතාව අතරට තේරුම් කරන්නට නම් අපි පැහැදිලිවම ජනතාවට අවශ්‍ය ඒ තැනට අපි ගෙනියන්නට ඕන. අපිට විවස්ථාවක් මේ රට කඩනවා කියන එක කිව්වට මම හිතන්නේ ඒකෙන් අපිට ජනතාවට ලොකු බලපෑමක් කරන්න පුළුවන් කියලා. ඊට ඉස්සෙල්ලා ජනතාව ජාතිකත්වය හරහා ශ්‍රී ලාංකිකෙක් බව හඳුනා ගැනීමේ වැදගත්කම ඔහු වෙතට ගෙන ගියොත් අපිට, මං හිතන්නේ ඒ අයට ඉබේම තේරුම් යයි අපි රටක් හැටියට එකට සිටිය යුත්තේ ඇයි කියන එක. මේ කාර්යය මං හිතන්නේ ඉතාමත්ම වැදගත් අවුරුද්දක් මේ බව ජනතාව අතරට ගෙනියන්නට. වියතුන් එහෙම නැත්නම් වෘත්තිකයන්ට විශාල වගකීමක් පේනවා මේ බව ජනතාව අතරට ගෙනියන්නට. ඉතින් අපේ රට ඉදිරියට යන්නට නම් අපි දන්නවා විශේෂයෙන්ම අද තවමත් මං හිතන්නේ 60%කට වඩා අසන්න